Hi, hi. Onada pi rasam rasata tel padenna kekiri kariyak tamai hadanne anne. Itin api balamu kohomada meka hadaganne kiyala. Mulinma me widere kekiri gediya api titta ayin karagannone one. Ita passe kekiri gediya hodara sodala apita awashya pramanayata kæli kapa gannawa. Samanyen kekiri tikak thambenna vela yanawa saha thambenawa tikak adui. Itin e nisa api පොඩක් පොඩියට තමයි කපා ගන්නෙ. මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ size එකේ කෑලි වලට තමයි කපා ගත්තේ. ඉතින් ඔයා කැමති හැඩයකට කැමති size එකකට කපා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි අපේ කැකිරි කැඩිය මේ විදිහට කෑලි වලට කපාගෙන භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ අපි බලමු මොනවද අපිට ඕන කරන අනිත් දේවල් කියලා. ලූණු, රම්පෙ කරපිංචා, සුදු ලූණු, ඒ වගේම අමු මිරිස් මම අරගෙන තියෙනවා. දැන් මේ ටික ඔක්කොම අපි කැකිලි ටිකට එකතු කර ගන්නවා. ඊළඟට මම ස්පයිසස් හැටියට එකතු කර ගන්නවා. කහකුඩු තේ හැන්දක් එකහමාරක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා මිරිස් කුඩු තේ හැඳි දෙකක් දෙකහමාරක් විතර. චුට්ටක් සැරයට තමයි මේක හදන්නේ මම. ඊළඟට තුන පහ කුඩු වලිනුත් තුන පහ කුඩු එකහමාර තේ හැඳි එකහමාරක් විතර එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්න ඔලුහල්. ඒ වගේම තවත් මේකට මම එකතු කරගන්නවා කුරුඳු පොදු කෑල්ලක්. ඊට අමතරව මම බැදපු තුන පහ වලින් තේ හැඳි එකහමාරක් විතර වගේ එකතු කරගන්නවා. ලුණුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ කැකිරි එක හදාගන්නේ මැටි හට්ටියක. ඉතින් ඔයා කැමති භාජනයක් තිබේ තියලා අපි මේ විදිහට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙගෙන එනකොට මේකට මම එකතු කර ගන්නවා අබ. අබ තේ හැන්දක් විතර එකතු කරලා අබ ටික හොඳට රත් වෙලා පුපුරනකොට මම ඒකට එකතු කර ගන්නවා සුදු ලුණු ටික. සුදු ලුණු ටික දාලා සුදු ලුණු චුට්ටක් මේ විදිහට තෙලේ බැදෙනකොට හොඳට පහේ අත කාපු කැකිරි ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරලා මේක පියනකින් වහලා සාමාන්‍ය ගින්දරේ මේක හොයා ගන්නවා. ඉතින් කැකිරි ඇත්තටම තැම්බෙන ටිකක් වෙලා යනවා සහ තැම්බෙනවා ටිකක් අඩුයි. ඉතින් මුලින්ම තෙලින් පොඩ්ඩක් මේක තැම්බෙන්න තමයි වහලා මේක මම උයාගන්නේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා දිය කිරි. දෙකැනේ දෙවැනි කිරි තමයි මේ එකතු කරන්නේ. ඉතින් දෙවැනි කිරිත් එකතු කරලා මේක අපි තව ටිකක් වෙලා උයා ගන්නවා සාමාන්‍ය ගින්දරේ. පියනකින් වහලා මම මේක උයාගත්තා ටිකක් වෙලා. දැන් අපේ කිරි ටික ටිකක් හිඳිලා කැකිරි ටිකත් සාමාන්‍ය ප්‍රමාණයකට තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා උකු පොල් කිරි කෝප්ප එකහමාරක් විතර. දැන් ගින්දර තව ටිකක් අඩු කරලා, කියන්නේ මද ගින්දරේ අපි මේක උයා ගන්නවා සැරින් සැරේට හැඳිගාමින්. අපි මෙන්න මේ විදියට උකු ගතියට එනකම්. ඉතින් හරිම රසයි මේ කැකිරි මාළුව. ඔයා අනිවාර්යෙන් මේක ට්‍රයි කරලා බලන්න. ඉතින් වීඩියෝ එක බලවට thank you very much. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ගිහින් එන්න. Bye.